අවතින පොහොර ඉඳනහිගේ මේ වන විටත් අවසන් වී නහ. නමුත් රටේ ආහර සුරක්ෂිදතාව වෙනුවෙන් අපේ රටේ ගොවින් විත ගැටලු මධ්‍යදේ වග කටේතු ආරම්භ කරතිබෙනපා. ොන්නනුව ො ජනතාවද මේදිනවල වග සංග්‍රාමයක් ආරම්භ කර ඇති අතර එම වගවන්සිියල්ලක්ම කාමනික පහොර භාවිතා කරමින් සිදුකරතිබීම විශේෂත්වයක්. ඒ සඳහා පොනරුව මහනගර සභාව මගින් ආරම්භකර ඇති. කාමනිික පහොර නිෂ්පාධනාගාරේ පොල තිසි කාබනික පොහොර යොදාගන ති පෙනවා එම පොහොර සඳහා මේ වන විටත් ඉහලෙල්ලුමක් හිමවී ඇති බායි. ොන්න්නරුව නගාධපතිවරයා පවසන්නේ මේ අතර පොළොන්නරුව හිංුරක් ගොඩ අක්කර හැත්තව ප්‍රදේශය ගොවිීන් මෙවර යලකන්නේ සහහා යාල ජල නිකද කිරීමේ. අනතුරුව අද වීප පිරීමේ කටයුතු ආරම්භ කරතිබුණා. සෙවන කල උඩවලව දකුණු ඇල ප්‍රදේශයේ සාධථ්‍යක ගෙවතු අගාවක් ආරම්භ කරති බෙන පා ඒ ඇඹිපිිය මහවැල අධිකාරයේ කෘෂිකර්මංශය අධීක්ෂණය ඇකතෙයි. මේ සඳහා කාබභනිික ගණසාහ දියර පොහොර යොදාගැති පබෙනපා. එම සාතථ්‍යකය එවලු වගාවතුලින් සතියකට ලබන ආදායම රුපියල් පනස් පඳහක් පමණ වනවා. ඉදිරයේදී ඇතිවයහකි ආහාර අර්බුදයට විසදුමක්ලෙස බඳදුල්ල ප්‍රාදේශී සභාවටයත් භූමයක් තුළ වගා කටේතු ආරම්භකිරීමට අදාළව බිම් සකස්කිරීමක් ආරම්භ කෙරුණා. ඉදිරයේදී බහකාර සේවකින් යෝදාගෙන වග කටයතු ආරම්භකිරීමට නියමිත පප එහි සහපතිවරයා වැඩිතුරටත් සඳහන් කළලා. එම වැඩසරහන ඉදිරයේදී එම බලප්‍රදේශය සියලූම ග්‍රාම සේවාවසම්තුළද ආරම්භකිරීමට නියමිතයි. ලුතර ිස්ට්‍රික්ේ ෞඛ්‍ය සේවා ආයතන මූලිකරගන ඇරම් වූ මධ්‍යමහාත් කෙටිකාලීන වග සංග්‍රාම වැඩසටහනක් ගල්පාත ප්‍රදශය රෝහල් භූමියදී ආරම්භ කර තිබෙනවාා. ඉදිරියේදී ඇතිවියහැකි ආහරහින්ගේයට විසඳුමක් ලෙසයි මෙම වග සංග්‍රාමය ආරම්භ කර ඇත්තේ.